අයිබෝවන් අද වීඩියෝ එකකා අරංගරල තියෙන්නේෙ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගැන. මුලින් අපි සුමංගල හිමියන්ගේ දිවි මඟ සටයන් බලමු. උපත එත්දා සටසී විසි හතේ ජනවාරි විසිවෙනිදා. උපන් ස්ථානය හික්කඩුවේ හෙට්ටිකොඩ. මුල්නාම දොන් නිකලස් අභේවීර ගුණවර්තන. පයා දොන් ජුහානිස් අභේවීර ලියන ආරාජ්ජි හලියන අරච්චේ මව දන්ඩන් ගොඩගමගේ ක්‍රිස්තිනා හාමිනේ සහෝත්‍ර සහෝතරයන් ගණන පහයි දොන් ඩුවිස් දොන් දුමින්ගු දොන් හෙන්ද්‍රක් දොන් අන්ද්‍රිස් දොන් කොරණේලිස් ඔහු පවුලේ පස්වැන්නයි ලිධ්‍යාපනය හික්කඩුවේ හෙට්ටි ගොඩ තිලකාරාම පන්සලෙන් සිංහල සහ පාලි මෝලික අධ්‍යාපනය ලැබීම පැවිද්ධ ලැබීම. එත්තාස් නම සය හතලිහේ නොවැැම්බර් හික්කඩුවේ සුමංගල නමින් අයිතිහාසික තොටගම් වගේ විජයබා පිරිවනේදී පැවිදිවේ. එත්දා අටසිය හතලි සටි විහාරස්ථ උපෝසතාගාර පරමදම්ම ජේතිය පිරිවනෙහි ප්‍රධානචාරය ත් ලැබූ පදවි ත්‍රිපිටකවාගේ ශ්වරාචාර්ය උපාද්‍යය පණ්ඩිත සාවර් බෞම ශ්‍රීපාදස්ථානය හා දකුණු බටහිර පළාත්වල ප්‍රධාන නායක දෝරය. සම්පාධිත කෘති පාලි මහවංශය බටුවන් තුඩාවේ පඩිතුමා සමක සිංහලයට පරිවර්තනය කිරීම. බාලාවතාරය නම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයට බාලාවතාර සුබෝධිකා නමින් ටීකාවක්්ද, සිදත් සඟරා සන්නය, බ්‍රහක්ම ධර්ම කාවය සන්නය, කාව්‍යසේකර සන්නය වැනි සන්නහා, පරිවර්තන කෘතිට වර්ණතිය මාසර්ථ ලක්ෂණය සත්‍යය සංග්‍රහය සන්දිග්‍රහය, ආ්‍යාත ව්‍ය්‍යාව ආදී ක්‍රන්ත සම්පාධිත. එත්දාස් අටසිය අසූ හයි කොළෙඹ ආනැන්ද විත්‍යාලය පිහිටුවීමට පුරෝගාමී මෙහයක් කරන. විද්‍යෝධය පිරිවන හරඹූයේ එදදාස් අටසිය හැත්තතුනේ දෙසැම්බරවල්. අභාවය එද්දාස් නමසය කොළහි අප්‍රේල් විසි නමවෙනිද. දකුණු සිරීලාක හික්කඩිුවේ හෙට්ටි ගොඩ ගම්පියසෙහි ව්‍යවාර වර්ෂයෙන් එද්දාස් අටසේ විසිහතේ ජනවාරි විසිවනිතා, ගුණවර්ථන රාළහාමිගේ පෞු්ලි පස්වෙනි දර්වාලෙස මෙලොවෙ එළියදුටු නිකලස් තරවා. බෞද්ධ පෞුලක උපන් නමුත් එදවස පැවති පරාධීන මානසිකත්වය හේතුවෙන්. බෞද්ධඉස්ම කරන ලද. නමුත්, එතුමානෝ උපතින් දහතුන්වන වයේද, තොටගම්මු ඉශ්‍රී විජයපා පිරිවනේද උතුම් පැවිදි ජීවිතයට ඇතුළත් වූහ. උන්වහන්සේසිය ආචාරය පාදයන් වූ තොටගමු විහාරයේ රේවත හිමියන්ගෙන් හා. ජෙතුත්තර හිමියන්ගෙන් මෝලික ශප්ත ශාස්ත්‍ර හදාරා, වලානේශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඇසුරෙන්. විෂයන්තරයන් පිරිබඳ අධවිතීය දැනුමක් ලබාගත්හ. පමනක් නොව ගිහි උගතිකුගෙන් ගනිත දැනුමත් කශීනාත විද්‍යාලංකාර නම් පඩිවරයාගෙන් තර්කය හා සංශ්කෘත දැනුමත් තවත් ගුරවරුන් ඇසුරෙන් ඉංග්‍රීසි භාෂා දැනුමත් ලබාගත් මේ කියන්නට යැන කතාව අධිරාජයන් විසින් අප මුලුමනින්ම යටත් කරගෙන සිටි කාලයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධය ඹසිට ඩරට බලා යෑමට දුම්රයේ පළමු පන්තියට ගොඩ වනේ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙක් වටපිට බලද්දී ඔවුදුඩු වේ පළමු පන්තියේ ගමන් කරන භික්‍ෂුවක් එවැනි කාලයකදී භික්‍ෂුවක පළමු පන්තියේ ගමන් කරනු දැකීම එක්තරා විස්මය ධනවන සුළු අරුමයක් සිය අධිරාජ්‍යවාදී හැඟුමෙන් ඔළුව උදුම්මවාගත් විදේශිකයෝ දෙදෙන විද අක්කරෝස පරිභව කරමින් භික්‍ෂූන් වහන්සේට අපහාසු උපහස කරන්නට වුණ එහෙත් එක් කිසිවක් ගණන් නොගත් භික්‍ෂෝන් වහන්සේ සුපුරුදු නිහතමානීත්වයෙන් හා සංයමයෙන් යුතුව එක් කිසිවක් නොදැක්කා නොවැස්සුනාසේ ගමන් කළ එදා උඩරට යන මගෙන් හා රජරට යන මගින් පොල්ගහ වෙලදි වෙන වෙනම දුම්රියවලට මාරු විය යුතුය ොල්ගහවෙලදී වෙනද දුම්රියක පැමිණි එවකට ආණ්ඩුකාරවරයා මෙකී භික්ෂූන් වහන්සේ දැක එකත් පසව වැඳ ගරු බුහුමන්ව මදක් කතා බා කරගියය. භික්ෂූන් වහන්සේකේ චතුර ඉංග්‍රීසි බසෙන් සිය ප්‍රධානයා හා කතා කරන දුට සුද්දෝ දෙදෙන මවිත වූහ වහාගොස් වැඳ සමාව ගත්හ. එවැනි දෑ උන්වහන්සේට කොහෝමත් සිය නියපෝත්තයෙන් උඩට දැනෙන්න්නක් නොවේ. විදේශිකයන්ගෙන් පාවා අධිරාජ්‍යවාදී සමයක, ගෞරව ලැබූමේ භික්‍ෂූන් වහන්සේසා පිත්‍රු හික්කඩුවේශ්‍රී සුමංගල නාහිමි පාණන්නය. විද්‍යෝදධය පිරිවෙන ආ බෞද්ධ පාසැල් ආරම්භ කිරීමට මුල්වීම බෞද්ධ පොතපත නැවත සංශෝධනය කොට මුද්‍රණය කරවීම. විවාද පන්න කාරණාවලදී මැදහත්ව ඒවා විසඳදීම ආදී. බොහෝ සේවා විශයේෙහි, උ වහන්සේ මැදිහත්වීම ගෞරව සම්ප්‍රයුත්තය. දහනම වන සියවසේ දෙවැනි දශකයේදී පමල බිහි වූ දෙෙස්විදෙස් පතල හා ජනාදරයට ලක් වූ හික්කඩුවේශ්‍රී සුමංගල නාහමි පාණන් වහන්සේ. ජාතික අධ්‍යාපනික ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයි යමුවා නුවෝ වෙති. එත්දස් අටසිය පනස් අටේදී පමණ ලංකෝපාකාරනම් මුද්‍රනාලයක් පිහිටවා. එහි ලංකා ලෝකනම් පුවොත් පත හා තවත් ගුඩා පොත් හා සඟරා මුද්‍රණය කරවා බෙදාහරිමින් බෞද්ධ පරිසරයක් නිර්මාණය කිරීම හිලා උපස්තම්භක මෙහවරක් උන්වහන්සේ ඉටු කළහ. එතැින් නොනැවතුනු උන්වහන්සේ ගාල්ලෙන් කොළඹ මාලිගා කන්දට වැඩම කර විද්‍යෝධය පිරිවෙන පිහිටුවා දැනුවත් සමාජයක් බිහිකිරීමේ පදනම ශක්තිමත්ව පැළකිරීමේ පදනම දැමූහ. පිරිවෙන් සංස්කෘතිය ලංකාවට අලුත් නැත. අනුරාධපුරයුගයේ එකී යුගය ප්‍රභාවත් කළ පිරිවෙන් රසක් වූහ. යාපනයේ පළක්්ග පිරිවෙන දක්වා වූ පිරිවෙන් ඉතිහාසයේ මූල කඳවූර වූ දික්සඳ සනවා පිරිවනෙන් මහා ලේකක මහානාම හිමි බිහිවුුණි. විදෙස් රටවල වැඩියෙන්ම ප්‍රසිද්ධ වූයේ අභේගිරි පිරිවෙන්ය. ලොව විශාලතම චෛත්‍ය වන අභේගිරි දා ගැබ ඇසුරේ. පිරිව දොළහක් තිබූ බවත් තමන් වහන්සේ ඉන් එක් පිරිවෙනක දෙවසරක් අධ්‍යාපනය ලැබූ බවත් පාහියන් හිමියෝ ලියා තැබූහ. මේ පිරිවෙන් සංස්කෘතියේ දහනමවැනි විසිවැනි සියවස් නියෝජනය කරන අධ්‍යාපන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ විද්‍යෝධය පිරිවෙනයි. එය නිකාය බේදයකින් තොරව විදෙස් ප්‍රචලිත වුවකිින්. විද්‍යෝධය පිරිවෙන පෙරදිග තේරවාදී සම්ප්‍රදාය කේන්ද්‍රස්ථානය වීමට වැඩි කළ ගත නොවූයේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සුපේෂල සිික්‍ෂාකාමී, භික්‍ෂ පෞරෂත්වය හේතුවෙනි. භාෂා දැනුමේ ඇති ප්‍රථූල බව හේතුවැනි, ධර්ම නයාය ආදීවේශයන්ගේ දැනුවත් බව හේතුවැනි. ලක්දිව නිල නොලත් විශ්වවිද්‍යාල බවට පත් වෙන්නේ ඒ ශක්ති ප්‍රභවයේ ආනුභාවයනි. මෙකී අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ඇති කිරීමේදී උන්වහන්සේ සතෙහි කිසිදු පටුහෝ විෂම ආකල්පයක් නොවීය. අවැසි වූයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බිහි කිරීම පමණකි. විද්‍යෝධය පිරිවනෙහි විෂය නිර්දේශය පරිපූර්ණ විද්වතිකු බිහි කිරීම හිලා අවශ්‍ය කරන සියල්ල අන්තර්ගත පරිපූර්ණ වූුවකි. මගද සකු ප්‍රකෘර්ත, සිංහල ඉංග්‍රීසි තර්කනයාය, ගනිත, විද්‍යා ධර්ම, ජෝතේර්, වාස්තුවිද්‍යයා, සෞධර්රය කලා ආදිය යතෝප්ත විශෂය නිර්දේශයන්ගෙන් යුක්තය. එය මුළු මනින්ම සියලු අංශවලින් උපයුක්ත වූ පරිපූර්ණ බුද්ධිමතකු නිර්මාණය කිරීම ෙහිලා පදනම සකසා තිබූ බැව් මේ විෂයමාලාව දකින ඕනෑම කෙනෙකුට ප්‍රත්්‍යක්ෂ වනු නියතය. උන්වහන්සේ ජාතිකහා ශාෂනිික සේවය නගා සිටුවීමට අනුගමනය කරේ සපුරා පැරණි නොවූ අද, සපුරා අලුත් නෝද සුව කිය පිළිවෙතකි. එමෙන්ම අධ්‍යාපන පරිපාලන ශේෂත්‍රයද, ශ්‍රී සුමංගල් හිමියන්න අතින් අතහැරුණේ නැත. උන්වහන්සේ විද්‍යෝධය අධ්‍යාපනික පරිශත්‍රය සුරක්ෂිත කිරීම සම්බන්ධ පරිපාලන කටයුතුද මිසියාකාරව කිරීමට පසුබට වූයේ නැත. ඒ සඳහා ගිහි පැවිදි ද්‍යංශයම ඇතුළත් පාලක මණ්ඩලයක් පත්කරගන්නේ ඒ නිසාය. ඒ අනුවුව විද්‍යාදර සභාව පිහිටුුවන අතර එහි ආරාධනයෙන්, රිවේනාධිපති වහන්සේ තෝරා ගැනීමට ද නීති සැකස් කරන ලතයි. ස්වාර්ථ සාධනය සඳහා කිසිදු ඉඩක් තබන්නට උන්වහන්සේ ඉඩ තැබුවේ නැත. විද්‍යෝධය විශ්වවිද්‍යාලයක් වීමේ සියලු අරමුණු සැකසෙන්නේ ඒ අනුවය. මේ විචක්ෂණ බවනිසාම ලෝකය පුරා විද්‍යාර්ථයින්ගේ ඇස මෙම විශ්වවිද්‍යාලය වෙත ොමුවෙයි. උන්වහන්සේගේ ක්‍රියාදාමය තුළ අර්ථපූර්ණත්වය, ප්‍රතිභාපූර්ණත්වය, නිරන්තරේම දිස්වන බව විචාරක මතය වන්නේ මෙවැනි කරුණු හේතුවෙෙන. නාහිමියන්ගේ ඇසුරේ ශාස්ත්‍රය ලෝපූරාකෙනක ප්‍රාමාණිකයෝ බොහෝ වෙති. කොසකා විශ්වවිද්‍යලයේ පාලි මහාචාරය දෝරයට පත් තචිපානාහිමි ඒ අතරෙන් එක් හිමික් නමක් වෙති. භාරතයේ, පාලිභාෂා ශාස්ත්‍ර ව්‍යාප්ත කිරීම එහිනිියලි කේර වදාසයන්ද අසහාය සංස්කෘත විශාරදයකු ලෙස මුළු මහත් භාරතයේම සම්භාවනාවට පැමිණි කෝසම්විික දම්මා නන්දයන්ද විජුදයි බබලවෙමින් ලොවට සේවයක් කළ ශාස්ත්‍රාභිලාභියෝ වෙති. පාලික්‍රාන්ත දේවනා ගරී අකුරින් පළකර වූ ගුජරාටි ජාතික ගේ බගවන් බුදු සමය ද්‍රවිඩ සමාජයේ ව්‍යප්ත කර වූ ද්‍රවිඩ විමල බුද්ධි හිමියන්ද උන්වහන්සේ ඇසුරෙහි පෝෂණය ලද්දෝ වෙති. පෝල් ඩාල්කේ වැනි වියතුන්ද ඕල්කට් තුබන් වැනි සුදීමතුන්ද බුදු සමය හා භාෂා ශාස්ත්‍ර පිළිබඳ අවැසි දැනම උපයාගත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඇසුරේය. ජපන්ජාතික කොජින් ගොුණරත්න කොජිමා කොන්්ඩන්ජ සතෝ, තජ්බලආදී උගතුන්ද, ඉන්දියාවේ කෝසම්බි ධම්මා නන්ද සතිස්්චන්ත්‍ර, විද්‍යාභූෂණ වැනි උගතුන්ද නාහිමි පාණන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙති. උන්වහන්සේලොවට දායාද කළ ධර්මදානයද අනගි භවනයහ. ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමෙන් නොනැවතුනු ශ්‍රී සුමංගල හිමියෝ තමා අනුදත්තේ, ලොව ප්‍රයෝජණය පිණිස ලියා තැබීමේ උත්සුක වූහ. ඒ අනුව ශාස්ත්‍රීිය ලෝකයට අවැසි දැනුම සම්පාධිත කෘති ගණනාවක් උන්වහන්සේ අතින් බිහිවිනි. වර්ණ රීතිය බ්‍රහක්්ම ධර්මය නම් අනුශාසනා සංග්‍රහය සන්දේශ කතා සිදත් සඟරා සන්නය කච්ඡායන වන්නනා සීමා විභාගය සුබෝදා ලංකාරය සත්‍යේ සංග්‍රහය ගඩලා දෙනෙ සන්නය, කාවේ ශේකර සන්නය, සන්දිි සංග්‍රහය, බාලාවතාර සුවබෝධිනීටී කාව ඒ අතරෙන් කිහිපයකි. ශ්‍රී සුමංගල නාහිමි වැඩසිටි සමය, ශාස්ත්‍රිය වාද ඇවිලිනු යුගයකි. මේ වාද ආගමිකවාද හා ශාස්ත්‍රීිය වවාද වශයෙන් ප්‍රභේද දෙකක් හැරතේ වෙන් කරගත හැකිය. ශ්‍රී සුමංගල නාහිමි පාණන් වහන්සේගේ. මැදිහත්වීම මත බද්ධේගම වාදය, උඩම් විටවාදය, ගම්පලවාදය, පානදුරා වාදය, ඌරු ගොඩවත්තේ වාදය යන පංචමහා වාද සහ, අධිමාසවාදය, සෞසත්තම්වාදය, පාරුපනවාදය, නන ලලවාදය, ආදී වාද විවාද රාශියයක් සිදිවිනි. මේ වාදවල්ට සාභාගි වූ කතිකයන්ට අවැසි කරුණු සපයා දෙෙමින් ඔවුන් ශාස්ත්‍රීිය වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කළේ සුමංගල හිමියෝය. මේ අතරින් පානදුරාවාදය ඉමහත් කතාබහට ලක්කුවකි. මෙයි නැති වූ ප්‍රබෝධය අංශ ගණනාවක් පුරා විහිදිනි. භාෂාව සාහිත්‍ය ඉතිහාසේ අධ්‍යාපනය හා සංග සමාජයේ හැඩගැසීමට මේවා ඉවහල් වුණි. එදදා සටසිය හැත්තතුනේ අගෝස්තු විසි හයහා විසි අට දෙදින පානදුරේ ජෙරමියස් දියස් මහතාට අයත් දුොම ගහවත්ත නැමැති භූමියයේ ඉදිකරන ලද වේදිකාවක පානදුරාවාදය පැවැත්විනි. හික්කඩුුවේශ්‍රී සුමංගලහිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, රත්මලානයේ ධර්මාලෝක හිමි, බුලද්ගම ධර්මාලංකාර සිරි සුමන තිස්සහිමි, පොතුවිල ඉන්ද්‍රජෝතිීහිමි, කොක්්ගල සංග තිස්සහිමි, රාජගුරු වස්කඩුවේශ්‍රී විභූතිය හිමි තලාහේනේ අමරමෝලීහිමි රන්ඩොබේ දම්මාලංකාර හිමි හා. එවක පානදුරේ රන්කොත් මහා විහාරාධිපති වල්පිට ගුණරත්න තිස්ස පැනි මහා තෙරුන් වහන්සේලා හා බටුවන් තුඩාවේ දේව පතිරාජ පඩිතුමා බෞද්ධ පාර්ශවය වෙනුවෙන් ධර්ශනික දායකත්වයක් ලබා දුන්න අතර වාධිබ්බ සිංහයන් ලෙස ලොව පතල වූ අතිපූජ්්‍ය මොහොට්ටිවත් ගුණානන්ද නාහිමි පාණන් වහන්සේගේ බෞද්ධ පාර්ශවය වෙනුවෙන් වාදයට අභිමුක වූහ. ක්‍රස්තියානි පාර්ශවයට මතවාදී දායකත්වය S Land Rටs කොලින්සිජයසිංහ P රුද්‍රිගූ ප්‍රනාාන්දු L නතානියල්ස් OJ ගුණසේකර, JH අභේසේකර H මාටන්ස් ජුවන්ද සිල්වාඩීෆොන්සකා හා චාර්ස්ත සිල්වා වැනි පිය තුමන්ලා විසින් ලබා දෙනු ලබන අතර වාධභ මක වූයේ ධවිත්ත සිල්වා දේව ගැති තුමා සහ සිරිමාන්න කතිසේරුත්තුමා පමණි. තවද පොලේ නිලමේ සුසෙවු්ද සොයිසා මුදියන්සේ රාල හාමි හා ස්ටේපල් දොස්තර මහතාද ක්‍රිස්තියානි පාර්ශවයේ සහයට පැමිණ සිටියහ. දස දහස් ගණනාවක් ජනතාව මේ වාදය නැරඹීමට හා. ඇසීමට එකූ අතර මෙහිදී කුම නොහෝ නොසන්සුන්තාවයක් ඇතිවහුවත් මුහුණදීම සඳහා පාන දුරේ පොලිසියේ මුලා දැනිවරු කකිහිප දෙනෙක් ද රැස්වී සිටියහ. එහෙත් එවන් ශාස්ත්‍රීය වේදිකාවන්හි කළබල ඇති නොවන පරිසරයක් සංවිධානය වී තිබුණු බව ලැංඩන් පියතුමා සඳහන් කර තිබිණි. මේ සියල්ල පිටු පස සිටි අයෝමය ශක්තිය ශ්‍රී සුමංගල නාහිමි පානන්නය. මේ වාද නිසා ඇති වූ ශාස්ත්‍රෝනාතිය නිසා විදේශය උගත්හු ලංකාවට ලොබ බැඳහ. කරුණු හා ප්‍රබෝධය සොයා එන්නට පටන් ගත්ත. එසේ පැමිණි අයාතරෙහි කනල් Oldල්ක, Lඩbeීter,බෙන පෝල්, ඩාල්,ලවැස්, මේසි හිගස් ආදී විද්වදුහු ප්‍රමුග වෙති. ජාතික පුනරුදයේ ප්‍රධාන නියමුවා ලෙස බුහුමලට පාත්‍රවෙන අනගාරික ධර්මපාලතුමාන්, දැස වඇති ළමයෙකු ලෙස පානදුරාවාදය නරබාතිබීබෙන් ජාතික චින්න්තනයේ මූලබීජයන් මෙතුමා තුළ රෝපණය වීමට ඉන්ලද පිටි වහල පෙන්නුම් කෙරෙයි. කර්නල් හෙන්න්්‍රීෝල්කටතුමා ලංකාවට පැමිණෙන්නේ සිලෝන් ටයිම්ස් පත්‍රය විසින් අධිරේකයන් ලෙස මුද්‍රණය කර බෙදාහැරත් තිබූ පානදුරාවාද වාර්තාවමත පදනම්ව J.M. පීබල්ස් විසින් ආනදුරාවාදය පිළිබඳව රචනා කරන ලද පොත් කියයවීමනි. කෝල් කටතුමා සුමංගල නාහිමියන් වෙත පැමිණ බුදුදහම ඉගෙනගෙන ලක්දිවපුරා සැරිසරමින් බුදු දහම ව්‍යාප්තිය වෙනුවෙන් දේශන කළේය. පරම විඤ්ඥාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා එමගින් බෞද්ධ පාඩශාලා ආරම්භ කර වූහ. ලොවපුරා බදුද හම ප්‍රචලිත කිරීමෙ හිලා. මූලික පියවර තබන ලත්දේ ශ්‍රී සුමංගල නාහිමිපාලන් වහන්සේගේ මැදිහත්වීමමෙන් වන්නේ ඒ නිසාය. බෞද්ධ තර්ශනය අනාගත පරපුර සඳහ දායික කිරීමේ මහගු පුුණ්න්න්‍ය කර්මයද උන්වහන්සේ අතෙන් සිදිවිනි. විදේශ ආක්‍රමිනිිකයන්ගෙන් සිංහල ජන. ගහනයෙන් තුනෙන් පංගුවක් විනාශ කළ හැකි වූවත් බෞද්ධ ඔරුමය විනාශ කළ නොහැකි වූයේ තදදියුගයේ මහා තෙරවරුන්ගේ අප්‍රතිහත දෛරය හා මඟපෙන්වීම නිසාය බැමිනිිතියා සායෙන් බැටකෑ පරපුරේ යතිවරු බුදුදහමෙහි මකපරම්පරාගත ඔරුමහි අවිනිෂිත බව දැක බියව ත්‍රිපිටකය ගන්තාරෝඩ කරයි දිඹුලාගල මහාකාශ්‍ය පිහිමි සාසන සුද්ධයක් කර සුරක්ෂිත කළේය. ඒ හා සමානෝම ශ්‍රී සුමංගල නාහිමි පානෝද ත්‍රිපිටකය කියවා සුද්දකොට අටුවාටිකා සහිතව ලියන්නන්ලාවා පුස්කොල පුස්ථ ග්‍රන්තාරූඩකොට සුරක්ෂිත කළ තැබීම මහගු ශාස්ත්‍රිය වෑයමක් වූේය. එය අනාගතය වෙනුවෙන් බෞද්ධ දර්ශනය ඉතිරි කිරීමට කළ සත්කාරයකි. ශ්‍රී සුමංගල නාහිමි සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි හින්දි දෙමළ ප්‍රංශ රුසියනාදී භාෂා ගණනාවක කෙල පැමිණියෙකූහ. තේරවාද ත්‍රිපිටකය අට්ටකතා ටිකා ප්‍රකරන ආදී සියල්ල කියවා වචනයේ පරිසමප්ත අර්ථයින් ත්‍රිපිටකවාගේ ශ්වරාචාරය වූ උන්වහන්සේ වේදන්ත චන්දෝ ලංකාර තර්කඥානය ආදියද ඉගෙන, භවනිය වූ මහා ප්‍රඥ්ඥාවන්ත එක්කූහ කච්ඡායන මොගගල්ලා යන සන්දනීති රූපසිද්ධියාදී පාලි ව්‍යාකරන ග්‍රන්ථ කියවා ලගු සිද්ධන්ත මහා සිද්ධාන්ත මුග්ගබෝධ ව්‍යාකරණයද ආශ්‍රය කරගෙන කරන ලද බාලාවතාර සුබෝධිනීටී කාව පාලි භාෂාව පිළිබඳ උන්වහන්සේගේ ැඹරු අවබෝධය ප්‍රකට කරයි පාලි භාෂාවෙන් පැවැති මහාවංශය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම විද්‍යාර්ථයන් ඇතුළු ශාස්ත්‍රාභී ලාශීන්ට මහගු මෙහෙයක් වෙනි යුගයක් එකළු කර තවත් යුගයකට නැනස පැදුූ යතිවර ලකුණක අසිරිය මෙවන් කෙටි වීඩියෝ එහකින් අවසන් කළ නොහැක්කකි අනාගතයක් උදෙසා සිය ජීවිත කාලයම කිසිදු වර ප්‍රසාධයක් බලාපොරොත්තුවක් නොවී. කැපවුණු ජාතියට මඟ පෙන් වූ පැවිදි පලරුවනක උන්වහන්සේ. දෙස බස රැස. රැක ගැනීමේහිලා නැනනුවනින් මෙන්ම දයානුකම්පිත හදවතකින් යුතුව. සිය දිවි කැපකළ හික්කඩුවේශ්‍රී සුමංගල හිමියෝ සැමදා බොදු ධන මන හිත බැබලෙන්නේය.